ඔයාලා හැමෝම ගොඩක් ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. අද ඉල් පුන් පුරපසලසක පොය දවස. දැන් නම් පාන්දර 4:20ටත් කිට්ටුවේ. මම පිළිසෙදු වෙලා ඉද්දී මං අවදි වෙන්න කලින් අම්මා පාන්දර 4ට නැගිටලා පිළිසෙදු වෙලා උදෑසන කිරි ආහාර සූදානම් කරලා තිබ්බා. ඊට පස්සේ ටික සකස් කරගන්න මං එයාට මේ විදියට උදව් කරා. මං ගොඩක් ආසාවෙන් අම්මට මේ දේවල් වලට උදව් දෙන්නේ. පොය දවස හැම මාසිකම පළවෙනිදා වෙනකම් මං ඉන්නේ ගොඩාක් නොවිසිල්ලෙන්. ඒ මේ දේවල් වලට අම්මට උදව් කරන්න. චූටි පැටව ඉන්න පුළුවන්, අදරණීය නංගිල මල්ලිල ඉන්න පුළුවන්. ඔයාලට පුළුවන් නේද මේ විදියට ඔයාලගේ අම්මට උදව් කරන්න? එළියට ගිහිල්ලා සල්මල් ටිකකුත් මම මේ විදියට කඩාගෙන ආවා. ඉතින් දන්නවද මම ගොඩාක් වෙලාවට බලාගෙන ඉන්නවා අනිත් අය සතුටු වෙද්දි ජීවිතේ. අනිත් අය ජීවිතේ විඳිද්දි එයාලා දියුණු වෙද්දි ඒකෙන් ඇත්තටම මං අමගේ සතුටක් ජීවිතේ ලබනවා. කෙනෙක්ගේ සතුට දකිද්දි වාට ඇත්තටම සතුටින් බලාගෙන ඉන්න පුළුවන් නම් ඔයා දිනල ඉවරයි මේ ජීවිතේ. ඉතින් ඔයාගේ ලස්සන දවස් ඉස්සරහට මගේනවා. ඒ නිසා නොවිසිල්ලෙන්ම ඉන්න. ඉතින් ඕන බඩු ටික මං ගත්තේ ඊයේ හවස. පොඩ්ඩක් වැස්සට තෙමෙන්නත් උනා. ඒ හින්දා චුට්ටක් ඔයාලට මගේ කටහඬ අපහසුතාවයක් වුණා නම් සමා වෙන්න ඕනේ. ඉතින් දවසින් දවස මාවට ආදරණීය මිනිසුන් පුංචියට පුංචියට පෙළගැසෙනවා. ඉතින් මට හරි සතුටේ ඇත්තටම. ඉතින් මාව විශ්වාස කරපු ඔයාලා හැමෝටම මං ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මං ඔයාලට ගොඩාක් ආදරේ. ඒ ඔයාලගෙන් ලැබුණු දිරියට, මනුස්සකමට. ඉතින් හැම මොහොතකම මගේ ප්‍රාර්ථනය ඔයාලගේ ජීවිතත් යහපත්ම වේවා. මේ විදියට හැමදේම ඉක්මනින් පිළිවෙලකට සූදානම් කරගත්තා. ශාසන ඉතිහාසයේ තවත් සුවිශේෂි පොහොය දිනයක් විදියට අද ඉල්පුර පසළොස්වක පොහොය දිනය හඳුන්වන්න පුළුවන්. ලෝවැසියන්ගේ හිතසුව පිණිස ප්‍රථම ධර්මදූත කණ්ඩායම පිටත් කර හැරීම, බුදුහිමියන් විසින් තුම්බෑ ජටිලයින් දමනය කිරීම, සැරියුත් මහරහතන් වහන්සේගේ පරිනිර්වාණය සිදුවීම, මෛත්‍රී බෝසතුන් නියත විවරණ ලැබීම ඇතුළු ශාසනික ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැස්සක් අද ඉල්පුන් පුරපසළොස්වක පොහොය දවසේ
සිදුවෙලා තියෙනවා. ලෝතර අමාමෑණි මාගේ බුදු පියාණන් වහන්සේට ඉතාමත් භක්තියෙන් ආදරෙන් සකස් කරගත් මේ කිරියාහාර පූජාව පූජා කරා. ඉතින් ආදරණීය හිතත්තනි, ඔයාලගේ ජීවිතත් මේ වගේම ඒකාලෝකමත් වේවා දවසින් දවස. නිදුක් නිරෝගීමත් වේවා. ඉතා මනහර රූ ඇති දැකුම් කලූ පිළිමැති යම් තෙරණියක් භික්‍ෂුණී සඟරුවන හොබනීද කෙලසුන් නසා ඕ වීතරාගී මහා ඉර්දි ඇත්ති මහා පින්නැති පිරිනිවන් වැඩි ඒ රාහුල මාතා යශෝදරා මහරහත් තෙරණිය මම ගෞරවෙන් සාදරයෙන් වන්දනා කරමි. ඊට පස්සේ උදේට කෑම කාලා පොඩ්ඩක් නිදහසේ හිටියා. දවල් බුද්ධ පූජාව සූදානම් කරගන්නයි දැන් සූදානම් වෙන්නේ අම්මා එක්ක එකතු වෙලා. මුනිම බත මේ විදියට උයාගත්තා. ඒ අතරේ අම්මා සොයා මේ ටික මේ විදියට උණු වතුරෙන් පොඟවගෙන අවශ්‍ය තුන පහ ටික එකතු කරලා මේ විදියට චුට්ටක් පැත්තකින් තියාගත්තා. ඒ අතර හැම ලෝලුවකටම අවශ්‍ය තක්කාලි අමු මිරිස් ලුණු ටික මම මේ විදියට කපා ගත්තා. එතකොට වැඩ ටික තවත් පහසු වෙන්නේ අපිට. ඉතින් අද දවල්ට ගෙදර හදන්නේ කහබත්තුයි පරිප්පුයි සොයාමීටුයි පපඩෙනුයි. පපඩන් ටිකත් මේ විදියට බැදගත්තා. පරිප්පු ටිකත් සූදානම් වෙන ගමන්. හැමදේම මේ විදියට සූදානම් කරගෙන දහවල් බුද්ධ පූජාව මේ විදියට පූජ කරා. ඉතින් ආදරණීය හිත ඇත්තෙනි, උපනූපන් හැම ආත්මයකම
ඔයාලට කිසිම අගහිගකමක් නොවේවා. අද දවසේ මා යම් කුසල කර්මයක නිරත වුණාද ඒ පින් ඔයාලට සතුට සිතින් අනුමෝදන් වේවා. ඒ වැඩ කටයුතු ටිකක් ඉවර වෙලා කෙහෙල් කලයක් රත් කළා. දැන් සූදානම් වෙන්නේ දවල්ට කෑම කන්න. ආස විදියට සරල ආහාර වේලක් අද හදාගත්තා. වැඩි නම් බඩපුළුණු එකතු කරේ නැහැ. මොකද මං ආස නැති හින්ද වැඩිපුර කන්න. හැබැයි මගේ ගෙදර නම් ලුණු පිස්සියෙක් ඉන්නවා. කොච්චර ආහාර හදාගත්තත් එයාට ලුණු කෑල්ලක් අනිවාර්යෙන් අම්ම දෙන්නම ඕන. ඉතින් ආයෙමත් දවසක ඉක්මනින් මුණ ගැහෙනකන් සතුටින් පරිස්සමින් සුරක්ෂිතව ඉන්න. ආදරේ හැමදාම බුදු සරණයි.